අයිබෝන් වාසනාවන් හැමදාම නත්තල් නෑකුවට මේ සැරේ නම් නත්තල ගේ දොරකඩටම ඇවිල්ලා තියෙන තව දවස් දෙකයි මේ නත්තල කියන්නේ ඉතින් හැමෝම සතුටු වෙන බොහොම සතුටෙන් ඉන්න ප්‍රීතිමත් උත්සවයක් නේද මේ දන්නවා ඕම් බලනකොටම දන්නවා මොකද Corona කාලටත් වඩා ගොඩාක් අමාරුයි කියලා දන්නවා. ටිකක් අමාරුවෙන් ඉන්නේ. හැබැයි එහෙම අමාරුණා කියලා කවදාවත් අපි උත්සව අතහැරපු જાතියක් නෙමෙයිනේ. අපි නැවගිලුණත් බෑන්චුන්. ඒ හින්දා නත්තල සමරන්න ඕනේ. සමරන ගමන් පොඩ්ඩක් බලන්න වටපිටාවේ නත්තල් තිබුණාට නත්තල් සමරන්න ආර්ථික අපහසුකම් තියෙන අය ඕන තරම් ඇති. ඒ අය බලලා උදව් කරන්න. ජේසුතුමත් කරේ අහිංසක අසරණයට උදව් කරපු එක. මම බුඩිස්. ඒ වුණාට මට නත්තල් තියෙනවා. මොකද අපේ ගෙදරට එන අයට නත්තල් තියෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ව සතුටු කරන්න මම නත්තල සමරනවා. මේ යතරේ මට මතක් වුණා අපේ කාදිනල්තුමා කියපු ලස්සන කතාවක්. ජේසුස් ස්වාමි දරුවන්ව සතුටු කරන්න කලින් තමන්ගේ දරුවන්ව සතුටු කරන්න කියලා. ඉතින් නත්තලේ සැබෑ අරුත දන්නයි අපේ රටේ ඕන තරම් ඉන්නවා. පොඩි ළමයි නම් නත්තල එනකම් බලාගෙන ඉන්නේ ඉතින් තෑගි භෝග ගන්න නේද මමත් පොඩි කාලේ දෙසැම්බර් මාසෙ එනකොට ඉතින් හරි ආසයි ආසාවෙන් ඉන්නේ නත්තල් සී ඇවිල්ලා තෑගි දෙයි කියලා මම මේ අපේ අම්මා මට කිව්වා මේ නත්තල් සී තෑගි දෙන්නේ මේස් ඇතුලේ දාලා කියලා මම දවසක් ඉතින් ඇඳ ළඟින් මේස් එක තියලා මං හොඳට නිදාගත්තා උදේ නැගිටලා බලනකොට තෑගිත් නැහැ මේසුත් නැහැ අපේ අයියා මේස් දෙක දාගෙන කොහෙද ගිහිල්ලා මම හොඳටම ඇඬුවම මේ ඕන දෙයක් ලැබෙනවා කියලා තියෙනවනේ හිල්ලන හැබැයි මං අඬලා තියෙන තරමට දේවල් ලැබුණා නම් තාම මං තනිකඩ වෙලා ඉන්න විදියක් නැහැ කිසිම දෙයක් ලැබුණේ නැහැ ඇඬුවට ඒකින්ද මේ නත්තලේවත් මට හරියන්න කියලා ඔයාලා ප්‍රාර්ථනා කරන්න එතකොට අඩුම ගානේ මට මේ නත්තලවත් සතුටෙන් සමරන්න පුළුවන් අයනම් දැන් ගෙදර කේක් හදන ගමන් තමයි තා දවස් දෙකයිනේ කේක් හදන ගමන් තමයි මාත් එක්ක එකතු වෙලා ඉන්නේ කියලා මං දන්නවා එහෙනම් මේ කේක් හදන ඔයාලට තවත් සතුට දෙගුණ තෙගුණ කරන්න මේ සූදානම් මේ හැමෝම ආදරෙන් බලන ටික දෙනෙක් බැන බැන ඒත් බලන හැපනින් ෆ්‍රයිඩේ පෙපර්මින් ප්‍රෝග්‍රෑම් එක හවුස් ෆුල් රුණු කුමාරිය හැපුණා වගේ. ඔව් ඒක පොඩක් එහෙම තමයි. ගෑනුනම ඉන්නවනේ පිරිපොන්ව. අනිවාර්යෙන්. නැත්තම් වැඩක් නෑනේ. මේ ඔයාට නත්තල්නේ. ඒ වර නැද්ද? තියෙනවා. හරිම ලස්සනයි. හොඳ කතාවක් තියෙනවා. මොකද්ද? නත්තල් කාලේ මගේ යාළුවෙට වෙච්ච දෙයක්. මොකද මට තේරුන්නේ? නත්තල් කාලේ මගේ යාළුවෙට වෙච්ච දෙයක්. ෂුවර් එකට එහෙනම් ඔයාගේ යාළුවා නත්තල් ගාදන් අතු කපන්න ගිහලා ගහින් වැටුණාද? එහෙම එකක් නෙවෙයි. එහෙම එකකුත් නෙවෙයි. එහෙනම් මෙහෙමයි මගේ යාළුවා බස් එකේ ගිහිල්ලා තියෙනවා. හරිද? එතකොට එකපාරට කොල්ලෙක් ළඟට ඇවිල්ලා. ලෑලි අර ගැරේජ් ටයර් කඩේ කරන එක කරා. නෑ. ඒක නෙවෙයි. ඒ ඔයානේ. එයා නෙවෙයි. මේ අහන්නකෝ. එයා ළඟට ඇවිල්ලා. ළඟට එන එක සාමාන්‍ය දෙයක් නේ බස් වල කෙල්ලෙක් ළඟට කියන්නේ හිටගෙන නේ යන්නේ 138 ඕන තරම් එන්නේ ළඟට එහෙම එකක් නෙවෙයි යන්නේ කියන්න දෙන්නකෝ කතා හොයන්න පුදුම හදිසියක් තියෙනවා මම දවසක් එහෙම ළඟට ගියාම ගෑනු ළමෙක් මගෙන් ඇවිල්ලා ආයෙ ටයර් කඩේකද වැඩ කරන්නේ හොඳ නෑ ඒකනේ මං කිව්වේ ඔයා කියලා හරිනේ මං කිව්ව කතාව මෙහෙමයි මට කතාව කියන්න දෙන්න ඔච්චර හදිසි වෙන්න එපා මට මාර හදිසියක් තියෙනවනේ ඒක හදිසිය වැඩි කමට තමයි මම තාම තනියෙන් ඉන්නේ මම හැමදේම හරි හදිසියි දෙන්නකෝ සෝරි කියන්නකෝ සෝරි ඒක තමයි කියන්න දෙන්නකෝ ඉන්න මට කියන්න ඉතින් ඔයා කියන්න මට නෑ ඔයා කියන්න දැන් මෙහෙමයි එතකොට දැන් අර පිරිමියෙක් කෙනෙක් ආවනේ ළඟට එතකොට එක්ස්කියුස් මී නංගි ඔයා ආසද සැන්ටාගේ වයිෆ් වෙන්න කියලා අහලා ඉතින් අනේ මේ නත්තල් කාලේනේ මම උනත් කැමති නා එකපාරට කෙල්ල එකපයි කැම කැමතියි කියලා. මම මන්නම් කැමති නැහැ ගෑනු ළමයි එකපයින් කැමතියි. ඇයි? නැහැදී. කකුල් දෙකක් තියාගෙන මොකටද මේක එකපයින් කැමතියි. අයියෝ ඉතුරු අය අපරාධ මං ඔයාලට මේ කතා කියන්නේ. ඔයා ඇඩ් දානවා වැඩි. සෝරි කියන්න. අහගන්න කතාව. ඊට පස්සේ දැන් ඉස්සරහා බස් වලටකින් ටක් ගාලා මෙයාව බස්සගෙන. අර ඔයාගේ යාළුවා. ඔව්. බස්සගෙන එතනින් නෝන කැහැට කොල්ලෙක්. ඒ මචං ඔන්න කෙල්ල කැමතියි කිව්වලු. දැන් අර මගේ. ඒ කියන්නේ සැන්ටට සීනි හැදිලාද? ඒක තමයි නේද? දියවැඩියා. මගේ යාළුවා බල මේ මොකද? රැවුලක් නැහැ. මුකුත් නැහැයිලු. එහෙනම් ඔය කියන්නේ සීනි තමයි රැවුල ඔක්කොම පොඩ්ඩේ ඔක්කොම හැලෙනවනේ සීනි වලට. බැලින්නම් ඒ කොල්ලගේ නම සැන්ටා. ඒ කියන්නේ අර බජාර් වල කියන්නේ නම් අඩෝ මචං කියලා. ආ ඒ සැන්ටා. ඒ සැන්ටා. මෙහෙමයි අපේ කට්ටිය විහිළුවට ගත්තට ඔය සැන්ටා කියන එක මුලින්ම සැන්ටා ක්ලෝස් විදිහට ආවේ සාන්ත නිකලස් තුමා තමයි ඇවිල්ලා අහිංසක දුප්පත් දරුවන්ට මේ තෑගි දීලා සතුටු කරේ. මාත් මේ කල්පනා කරන්නේ මේ නත්තලේ මේ අහිංසක දරුවට කවුරුත් තෑග්ගක් ගෙනත් දෙයිද කියලා. හම්බෙයි හම්බෙයි හම්බෙයි. අනිවාර්යෙන් හම්බෙනවා. ඔයා විශ්වාස කරනවද? මම කිව්වොත් හම්බෙනවනේ. ඔයාම ගෙනෙයි වගේ. නැතුනම මම හරියනවා. ගේ ඉස්සර ලස්සනට මේ විදිහට සරසන්න. එක ගහක් දෙන්න බැරිද? කෙස් ගහද? නෑ මේ ගහ. නෑ ගස් කෙස් ගස් මේ ගහ කෙස් ගස් දෙන්න බෑ. මම වශී කරගත්තොත් එහෙම මොනාරි කළා. පරිස්සමෙන් යන්න. හරි. මෙහෙමයි ඉතින් මේ තෑගි ගන්න ගොඩක් අය බලන් හිටියට තෑගි දෙන්න හිතෙන අය හරි අඩුයි. මම හැබැයි අද ඔයාලට දෙනවා ලොකු තෑගක්. ඒ තමයි සතුට, විනෝදය, රසාස්වාදය හැම දෙයක්ම දෙන්න. අද මගේ ගෙදරට එනවා සුරූපී ලස්සන ගෑන් ළමයි, දක්ෂ හඬ පෞරුෂයෙන් ලංකාව වසඟ කරපු ගායන ශිල්පියෝ. අද ගොඩක් කට්ටිය එනවා. මොකද නත්තල්නේ. එහෙනම් අපි පටන් ගමු මේ හැපනින් ෆ්‍රයිඩේ පෙපර්මින්ට් ප්‍රෝග්‍රෑම් එක House Full. House Full. හයි එහෙනම් ඔන්න නත්තල කට උඩ තියාගෙන තව දවස් දෙකයි ඔයාලව සතුටු කරන්න මගේ ගෙදරට එන මේ සුපිරිතරු ගෙන්නන්න ලෑස්ති. මේ පැත්තෙන් එනවා ලස්සන හඬයි ලස්සන රුවයි. මේ පැත්තෙන් එනවා ලස්සන හඬයි ලස්සන රුවයි ලස්සන හඬයි ලස්සන රුවයි. ඒ මොනවා කියන්නද කියලා තේරෙන්නේ. මේ රුවන් හෙට්ටිආරච්චි සමග ෂෙරිල් දෙක. මේ පැත්තෙන් එනවා ඉරේෂා සංගි සමග දිමංක වෙල්ලාලගේ ඒකම එනවා තස්නි පෙරේරා. ඒකයි කිව්වේ ලස්සන රුවයි ලස්සන හඬයි ලස්සන රුවයි කියලා. රයිට්. දිමංක වෙල්ලාලගේ මගේ ළඟින් තියලා කැමති විදිහට වාඩි. නත්තල කට උඩ. මෙතන මැදි වාඩිලා ඉතින් කරගෙන ඵලයන් එන ඉතින්. ඉතින් හොඳින් ඉන්නවා. දැන් ඕ මේ යන වැඩේ රුවන් මොකද වෙන්නේ? හොඳින් ඉන්නවා. මොකද ඕස්ට්‍රේලියානු ටූර් එක හොඳයි. හොඳයි හොඳට ගියා. ඔයා මොනවද අරන් ආවේ මට? චොක්ලට්. අගේ නේද? මරණ නැතුණත් එහෙම රුවන්. ළඟනේ මචං ඉන්නේ. ඒ කියන්නේ හිරු එකට ළඟම ආටිස්ලා ඉන්නේ දෙන්නයි. එක ළඟම ඉන්නේ රුවන් හෙට්ටිආරච්චි ෂෙරිල් එක. ඊට පස්සේ ඉන්නේ ඉසුරලෝක හෙට්ටිආරච්චි මහින්ද ප්‍රේමරයි. ළඟම සර්කල් එකේ ඉන්නේ. ඒක කිලෝමීටරක්. ඔව් ළඟයි. පයින් යන්න පුළුවන්. ඔව්. ඒකයි මාව මේ ප්‍රෝග්‍රෑම් එකට ගත්තේ. ඔව් ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක අඩු වෙන්නේ. මාත් දැන් ළඟ ඉන්නේ මේ. එහෙමද? ඔව්. ඔයා ඉන්න ළඟ. ඉතින් රෂ් ඉන්නවා. මම නම රෂ් කියන්නේ කිය. අපේ ෆිල්ම් එක ඇඩ් කරන්නේ යන්නේ. නේද? අද තනින් ආවේ කො අම්මා? අම්මා ගෙදර. අම්මා තමයි යාළුවා වගේ. මම අම්මකට නඩු ගදා ඉන්නේ තමයි මම කරන්නේ. හලෝ පෙරා. මොකද වෙන්නේ? thank you මෙයා මගේ ඉඳලා මෙයයි අපේ ගායන් මෙයාගේ හස්බන්ඩ් මගේ හොඳ යාළුවා. පරණ යාළුවෙක්. මේ ගයියා මේ මෙයා දැන් මේ කාගෝ සර්විස් එක කරනවනේ. ඔව් නළුවන්ගේ පාර්සල් ගෙනත් දෙනවා රටේ ඉඳලා. ගෙනාවා මේ ඩුබයි ඉඳලා ඩිලිවරි සර්විස් එක. දැන් උදව්වකට කොහමද ආයේ ට්‍රීට් කරන්න අපි? නෑ නෑ තාම මොනවාරි කට්ටිය තියෙනවා නම් ගෙන්න ගන්න බලන්න. මේ හොඳයි කොහොමද ඩුබයි ටූර් එක? හොඳයි හොඳින් තිබ්බා. එහෙම තමයි. තාක්ෂණ ගැන කියද්දි කියන්න ඕනේ කියන්නේ විශේෂයෙන්ම මේ අපිට නව පරපුරේ අපි ගොඩක් ගායිකාව හම්බෙලා තිනවා. බයිලා කියනා ඉන්නවා. ඒ වගේම බොහොම හැඟීම්බරව සිං කරා. ඒ දෙකම හොඳට ටච් කරපු දක්ෂ ගායනාවක්. ඔව්. ඔව්. ඔයා මේක බ්ලාස්ට් නැද්ද? ඔයා නැතුව බ්ලාස්ට් වෙන්නේ කොහොමද නේද? ඈ රුවන් මොකද වෙන්නේ ඉතින් අලුත් වැඩ මොනවද? අලුත් වැඩ කියන්නේ මගේ අලුත්ම ගීතය රිලීස් වුණා. ඉතින් මෙයාද ඒක මියුසික් වීඩියෝ එකේ ඉන්නේ? නෑ නෑ. අපි දෙන්න එයාගේ සින්දුවක් ඉන්න ඔයා පොඩ්ඩක් එයා මොටිවේට් කරන්නකෝ. අපි දෙන්න? ඕ අපි දෙන්න ඇඩ් කරමු එයාට සින් කරන්න කියන්නේ. ආ ඔව් නේද? අනිවා. රයිට් එහෙනම් කතා කරා මේ සින්දුව කාලම් බ්‍රේක් එකකට යන්න ඕනේ නේද? අපි ලස්සන සින්දුවක් ආවමදී රුවන් හෙට්ටියා රචිත හින්දි මට වෙන කාටවත් සින්දු කියන්න හිතෙන්නේ නැහැ. මොකද රුවන්ගේ සින්දුවක් අහලා පටන් ගමු. ඊට පස්සේ ඉමීට වැඩේට යන් මේ හවුස් ෆුල් සමගින් රුවන් හෙට්ටියා රචිත ඔබ පෙනුණා කඳුලේ දුක නිවුණා සමිදේ ඔබ වඩිනා මගමා හිඳි බලා පස්සේ අපි හවුස්ෆුල් එක හොඳ ආරම්භයක් ලබා දුන්නා රුවනේ මේ අලුතෙන්ද කර සින්දු ඒක කලින් කරලා තිබ්බනේ සාමාන්‍යයෙන් ඉතින් මම හැම නත්තලටම දෙසැම්බර් මේ ක්‍රිස්මස් සෝන් එකක් දානවා මේක මගේ තුන්වෙනි එක يعني අවුරුදු දෙකකට විතර කලින් කොහමද ලිව්වේ නෑ නෑ මෙලඩි එක මගේ මියුසික් චමත් සංගීත කරේ එතකොට ලිව්වේ ජගත් පෙරේරා මගේ අයිඩියා එකට තමයි ලිව්වේ ඉතින් මට ඕන විදිහට ඉතින් අර try කරනවා අලුත් නත්තල් ගීත ටිකක් කරන්න මොකද හැම අවුරුද්දෙම මොකද නැත්නම් හැම වෙලාවෙම කියන්නේ අර පරණ පොපියුලර් ඒ ටිකම තමයි කියන්නේ මේ මේකක් කියන්නේ try කරනවා ඉතින් එහෙම අලුත් සින්දු කරන මේ අලුත් ටැටුයක් ගහලා ඕකේ කීවල වාඩ විසර මොනවද තියෙන්නේ ජපාන් අකුරු තියෙන්නේ කොරියා මොකද්ද Iya, muka deh itu. Mereka hitam, hitam lagi ya. Ada deh. Ikan minum matahari. Matahari lalu karena. One kilo Korean bahasa nanti. Iya bener. Apa ada? Mama yang nikah hari mau. Apa ada Korean nanti? Rahulati ke bandar nanti memang Rahulati memang kolleg ya. Nih deh. Hari ini lama ke tin lagi. Mama yang nikah hari mau divorce dulu. Oh, Korean nanti. Korean kolleg. Oh nggak leasing macam, nggak milih macam ini tat mem kerja lagi ini, bung kamu tuh ini, api yang lain api game mah dina macam kondo gini dia. Alif kata dina. Oh, nih, oh, mem orang, api piti pas segini nih. Nah, ekavila iklan ini siri tak, lalu kerana. Iya, api siri itu api kondo kelin tiang ini kan, dia darah Paulus serah. Aiyah. Atau Korea macam mana ya, sama hari telinga terus Korea ni macam Kerala Kerala, ini macam hoya kan deh. Dulu mana kali? Nah, waktu hari last night itu, ekapart connect beloa, mereka ni kan ada tiga amu tu ibagai, kotak balon itu tu last night. Ini macam apa? Kita ni tanya kerana Korea sah. Nee. Drama. Korean class pun memang ada lukin. මේ මිනිස්සු අමාරුවෙන් සින්දු කියලා මෙතන කීයක් හරි හම්බ කරගෙන නෑ මම ගෙවන්නේ මගේ කාඩ් එක කැපෙන්නේ ඒවා. ඒ කාඩ් එක නෙමෙයි මගේ කාඩ් එක. එහෙමද? මැසේජ් එකනේ මට. මොදීට නිකන් ෂෝස්. ඇත්තට මේ වරුවන් මේ කාලයක් ඔයාලට ඇත්තටම වැඩ නැතුව තිබ්බා කියන්නේ ප්‍රසංග මොකුත්ම නැතුව තිබ්බා. ඔව් කොරෝනා වසංගතිත් එක්ක දැන් හැබැයි ඒක පික් අප් වෙලා. දැන් වැඩ ටික ඉතින් යනවා. අද මොනවද අලුත් වැඩ? Alut tadi ada magi studio ke? Ah, nek ya, atur kiri tahu nih. Ina sih atau ini, man tahu tuh gini. Dua tina sih. Programnya tuh gini. Dimainin lagi. Hebat apa? Gedera apa gitu? Ini nggak. Meter kalin tipe gedera tienno nih pasnya me pustaka lihat dama tipe ibaru naya alu orang ya. Ini me. Ekat tek alut pada dekat plan kerjanya no, music kalau sama itu ginnya kok mat, ruannya kan lagi, api hamilnya malu debal keran no, nih natang, kan api sindu akil nikangin lah, nih hamilnya mah alut debal eksperimen keran no, api dapat debal itu nggak ada kan, mau insa studio nggak ada, agat pada gitu pada dekat kerjanya no, ini itu. Jadi foto kan kau regat tuh? Ino kondo studio api itu foto kan pulang dari. Emangnya? Ah music kah? Api podi kali itu. Musik studio kak, wah itu memang fotogan. Fotogan, mah medinnya kata tenni itu. Mang hari satu na, bandingnya kene kamben kali studio kak kamben. Itu? Inno. Pasang info ini. Medan asli. Wah ya, terima naratan ya kya, abah untuk terima audience ke dekke hero megastar. Patta nih emai. Thank you. Me monan me tiga alut ada. Medan asli itu nirupan sesre, wedeta mau wedi pura makaré. Film semua kut ni tiga macam artikel begitu. Naya ni. Oh, ekor film yang akan antum ada. Tiada dekama tawakaling keru film heko ya film heka dekama ilangga urut denna tienwa. Tiada tiga wedi pura miti nirupan sesre wedeta mau wedi makaré. Ni apa sah ni nirupan sesre wedeta mau. Mam kaling keru persen tiga duna. Wah. Padat keran. Mewahan ni. Tiga. Tasni. Orang mana tu berdaya alut. Wah, dek kapi mana tu. Dubai ke akilah mana dana ni mana tu laku dah. Dubai ke tengah. Mana mana tu. Medas tiga komat tiga asan ibu tak tengah hiti. Oh, orang Dubai ke illa. Itu orang kata kerana baru tamai hiti. Mama gya, gaya kita ni මීගොඩ මෙයා ගිහින් මහ ගෙදර. හොඳයි. මම කියන්නේ ඒ දවස් ටිකේ ගයාන් මාර සතුටෙන් හිටියා මචං. කිස්සෙ ආයේ මේ ඔගේ මැරේජ් ලයිෆ් එකේ ඔගේ මෙයාත් එක්ක ෆෙයාර් එක පටන් අරන් මැරේජ් ලයිෆ් එකේ මෙයා හම්බෙච්ච දවස් ඉඳලා සතුටෙන් මිදලා තියෙන මචං ඩුබයි කියලා ආවේ. මෙයාට කතා කරන්න බැරි විදිහට දවස් කීපෙ මචං. ඉතින් නම් කියන්න නැහැ. මේ ලාස්ට් එකේ අසනීප තත්ත්වෙත් එක්ක ෂෝස් ප්‍රොඩක්ට් තෝර බේරගෙන කරන්නේ පරිස්සමෙන්. ඔව්. දැන් උගුරු හොඳයි. ඉතින් හොඳටමත් හොඳ නෑ. පොඩක් අර 99ක් වගේ තියෙනවා. ඉතින් හොඳයි. මට සැටිස් වෙන්න බෑ වුණාට තාම. ඉතින් තව වැඩ කටයුතු තියෙනවා ප්ලෑන් කළා. අර කිව්ව වගේ එක්ස්පෙරිමන්ට්ස් කීපයක්ම තියෙනවා රිලීස් කරන්නත්. ඒ දේවල් එක්ක සහ මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් වල සහභාගී වෙන්නේ. ආමෙන් විශේෂයෙන් මතක් කරන්න ඕන ගයාන්ගේ අම්මයි තාත්තයි thank you මට කෑම වේලක් හද නෑ මචං මචං ඉතින් මටත් දුන්නා මම තනි කඩේ මම කඩෙන් කාලා ඉන්න කොල්ලනේ ඔයා දුන්නේ මෙයාත් හදලා දුන්නා ලස්සන රස සම්බෝලයක් මම බැලුවා මගේ කාර් එක උදේ ඇතුලේ වාහනේ ඇතුලේ එනම මේ එකක් එනවා නිකන් නරක් කියලා වගේ මම බැලුවා මොකද්ද බලන්න ඔතන අස්නේ දීපෝ කෑම එක මතක වෙලා ඔව් 10 පාරක් විතර කතා කරලා මට එක මතක නැති වුණා මේව කරන්න මම බලනකොට අම්මලසිට උදේ බලනකොට වාහනේ ඇතුලේ ඉන්න මේ වගේ මම බැලුවා අම්ම බලනකොට ටච් එක කරනවා ආදේ කොච්චර දේවල් තිබ්බද මේවා ඉතින් අපි මම පාවිච්චි කරන ඒවා නම් ගොඩක් පරණ වෙන්න මිල වැඩි පරණ වෙන අවුරුදු ගාන වැඩි වෙන ඒක මිල වැඩි වෙනවා 15 years old 20 years old නේද ඒ වගේ ඒවා කාර් එකේ කොච්චර දුන්නත් නරක වෙන්නේ නැහැ නේද right අපි ටිකක් කතා කරා මේ රුවන්ගේ සින්දුව ඩිමාගේ සින්දුව අහන්න කලින් කාන්තා කටහඬ අවදි කරන්න යන්නේ මේ House Full එක මගේ ගෙදර තස්නි පෙරේ Tasni break එක කලින් blast එකක් දීලා ගියේ කිරුම එක blast වගේ මේ ඉනසෙන් break එකෙන් පස්සේ අපි ආවා මේ ගෙදර ඉඳිද්දි මොකුත්ම කරන්නේ නැත්නම් වැඩක් කියන්නද කරන්නේ ඔයාට නෑ මොකුත්ම කරන්නේ නැති වෙලාවට කරන්න වැඩක් කියන්න අනේ යන්න දානිස් දෙකේ ගීත කට් වෙනකොට කරා මාලා දෙන්නවා මම කිය සෙන්ටර් එකේ ගිහලා සෙන්ටර් එකේ ගත්තා එක්කෝ මචං මූ රෑ වෙලා ගෙදර ආපුවාන් පස්සේ රුවනම දන ගාවනවා හරිද එහෙම නැත්තම් මචං ගෙදර මීයෝ ඉන්නවා ඈ ගෙදර බල්ලා බල්ලා තමයි ඈ ඊයේත් කාලා හොඳට එහෙමද දැන් මම මේක වෛරල් වුණා මෙයාට මෙයාව ඉමිටේට් කළා මං හරිද එකපාරක් මචං මම ගෙදර මම ගියා මචං කොරෝනා කාලේ මචං තිබ්බා කොපි චැට් එකක් තිබ්බා මචං කොරෝනා කාලේ අපි මම රුවනයි මායි ෂෙරිලි ඔම කට්ටිය මා එතකොට මේ WTC එකේ තමයි මේ ස්ටුඩියෝ එක තිබ්බේ මම මුලින්ම ගත්තා අරගෙන මං දැන් මං ඉස්සරහා සීට් එක යන්න බෑ මචං කකුල ගැටෙනවා ඊපස්සේ මම යන්නේ පිටිපස්ස මං ඉස්සරහා යන්නේ මම දැන් වාඩිලා එයාස මාස්ක් එකක් දාගෙන මං ඉන්නකොට ආවා කෙනෙක් හයි හීල් එකක් දාලා එහෙම ආවා මෙහෙම එනකොට ඇවිල්ලා දොරේ ඇරියා ආයෙත් මම මාස්ක් එක දාගෙන මම මෙහෙම බලුවා මම කවුද රුවා මම ෂේඩ් දෙයක් දාලා මාස්ක් එක දාලා මම කවුද කියලා උද චාර්ලි එහෙම දාගෙන රින් ආදිනවා නේ මං මචං තීරණය කරා වැඩසටහන මචං මේ අසංක විදියට කරන්න අද මේ අපි ගෙදරට පැමිණලා ඉන්නේ ලංකාවේ දක්ෂ තරුණ ගායන ශිල්පියෙක් මේ දවස්වල කොහොමද ශේෂ්ත්‍රයේ වැඩ මේ දිනවල ගීත ගයමින් හොඳින් ඉන්නවා මගේ ශබ්දාගාරයේ වැඩ කටයුතු නිම කරා මම දවසල පදිංචි අතුරුගිරිය පදිංචිය ඉතින් ඔබ සැමට ගෞරවණ ආරාධනා මගේ ගීත YouTube බරහ බලන්න මේ වැඩසටහනත් බලන්න එකතු වෙන house full කියන්නේ ඉතින් happening friday peppermint program එක සමහරව ආසාවෙන් බලන සමහරව බැන බලනවා ඒත් බලනවා ඒ විදිහට හොඳයි මේ ඒකත් වෙන එකක් තියෙනවා ඔව් දනම කරා අරක තමයි මාරු දුවන් මේ ප්‍රෝග්‍රෑම්ස් ඉතින් සමහර මේවා ඉතින් ලංකාවේ ඉසුරුවර 100% හැමදේටම නෑ ඕනම දේ අපේ නිර්මාණයක් වුණත් සමහර විට ඕනම කෙනෙක්ගේ අපේ නිර්මාණයකට يعني අපිට ඉන්න ෆෑන් බේස් එකක් ඉන්නවා අපි මොනවා කරත් එයාලා අපිට ආදරේ හැබැයි සමහර අය ඉන්න විවේචනය කරනවා ඒක හොඳ වුණත් සමහරලාට පුද්ගලික ජීවිතයේ අපි මේ ඇඩැප්ට් කරගන්නවා ඒගොල්ලෝ සමහරලාට අපි කොහේ හරි මචං දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මචං රංගන ශිල්පියෙකු විදියට මොකක් හරි කැරක්ටර් එකක් කරපුවාම ඒකෙන් මැන ගන්නවා මචං මම ඒ කරපු චරිතවලින් මැනලම තමයි මම තාම තනියම ඉන්නේ මචං මම හරි අවංක සුන්දර මිනිහෙක් මට රළු චරිත බොරු කරන චරිත රවට්ටන චරිත 23 වෙනසක් වෙයි ඈ 23 වෙනසක් වෙයි 2023 නේ තනියම ඉන්න එකෙත් මම ඒක බැලුවේ 23 වෙනසක් වෙනවා කිව්වා මට තාම 22යි මම බැලුවේ තව අවුරුද්දක් ඉන්න ඉතින් කියලා නෑ වයස නේ කොහොමද 40ට කිට්ටුනේ ඔයාට 40ට කිට්ටු වෙන්න තව 32යි 33 34 35 36 37 38 තව අවුරුදු 8ක් තියෙනවා මට 10ක් එහෙමද 30යි 18 අපි ළඟ නේද ඉපදිලා තින්නේ ඔය 90 කීයද 94 මේ වංගම මම 92 මම A levels කරේ මොකද කයින්නේ බොරු මම 90 ඈ 90 මම එහෙමද ඔව් බොරු කියන්නේ බෑ නැත්තම් බෑ දැන් මේ ක්‍රිස්මස් ප්‍රෝග්‍රෑම් එක නේද ඔව් මේකේ මොකක්ද නැද්ද මොනවද නැද්ද මොකුත් නෑ මචං මම රැවුලක් හෙව්වා දාගන්න ඈ සැන්ටා නෑ සැන්ටා ආර්ථික අර්බුදයකට අවුලා ඉන්නේ කරේ සැන්ටා නන්න පෝල් වෙලා ඉන්නේ සැන්ටාට මල්ලගත් විදිය හොල්ලගන්න විදියක් නැතුව ඉන්නේ මේ ටිකේ තනිකර ආර්ථික අයනියකට අවුලා ස්පින් තියනවද? බලන්න. නෑ නෑ නෑ. අපේ ඉස්කෝලේ හිටිය විනය පාලක අපි කියලා ස්පින් කොකා කියලා. ඔයත් ඇවිදින්න මේක. මගේ ඔව් අපේ සර් බලන් ඇත්තේ. මතකද ඔබතුමාට මං කිව්වා ස්පින් කොකා කියලා. ස්පින් කොකා නෙමෙයි. මේ ඉසුරු පුතා මගේ බූට් දෙක තාර දාන්න කියලා දෙන්නේ කරන් ගියා. තාම ගෙනත් දුන්නේ නෑනේ බලන්න. ගියේ නත්තල් පහුවෙලා අරන් ගියේ. අම්මා දැන් අරන් යනවා දෙන්නේ නෑ. අරන් යන්නේම දෙන්නේ නෑනේ. දුන්නොත් හම්බෙන්නෙත් නෑ. ඒකනේ. බලන්නකො. මාර වැඩේනේ උනේ. මේ පොඩි. හ්ම්. කොතෑගේ මල්ල? මල්ල ඉතින් තෑගි අනුවනේ මල්ල ගන්න. මල්ල ගන්නේ තෑගි අනුව. තෑගි ගන්න විදියක් නෑ. පට්ට ගණන්. පොඩ්ඩක් ඉන්න. නැත්තම් සියා hina වෙන්නේ. දත් වෙන්නේ hina වෙන්නේ. අනේ නැත්තම් සියා කටේ දතුත් නෑ. යකෝ සියා කියන්නේ ඒකනේ. දත් තියෙනවනේ. යකෝ කොල්ලා කියනවනේ මුණ්ඩ. ඒක තේරෙන්නේ හිංගල. ඒකත් හරි නේද? සියා කියන්නේ. ඒක නැත්තම් සියන මල වන්නන්න බා. ඕ ඒක හරි මේ. බලන්න බඩක් දැහැලා දින හැටි. මේ මොකද මේ දවස් ටික ආර්ථික අර්බුදේනේ. ආර්ථික අර්බුදේ කියන්නේ සෙල්ලම් බඩු මාර විදියට ගණන්නේ. මම දැන් පිටකොටුවට ගියා කාර් එකක් සෙල්ලම් කාර් ගන්න. දැන් නිකන් තියෙන කාර් ගන්නට ගණන් ගිහිල්ලා සෙල්ලම් බඩු. නැත්තම් සියා බඩු ගන්නේ පිටකොටුවෙන්. ඔය එහෙන්නේ අඩුයි කිව්වේ දැන් හැම තැනම ගණන්නේ සෙල්ලම් බඩු ඔක්කොම මොකුත් ගන්න කියන්නේ. මාර ප්‍රශ්නයකට මම දැන් දවස් දෙකයි තියෙන තව නත්තලට. දැන් නත්තල් 100 මේ එතකොට නම් කොච්චර බඩු ගන්නද තෑගි? දැන් මිලියන 22ක් විතර ගන්න වෙනවා තෑගි. ඔව් දැන් මම මේ ණයක් කිල්ලුව චීනෙන්. ඇයි එච්චර තෑගි මොකද? ඉන්නේ මේ කටේම ඉන්න කට්ටිය. ඒකත් නෑ. ළමයින්ට දෙන්න ඕනේ. ළමා ජනගහනය වැඩි වෙලා. පහුගිය කාලේ කොරෝනානේ කට්ටිය ගෙවල් වලනේ. දැන් හොස්ටල් ළමයි ඉන්නවා. දැන් දෙන්න ඕනේ මේ ඇයි ඒ ළමයි වැඩිලා? ඔය පිළි කසාද බඩුව කෙනෙක්ගෙන් ගිහින් අහගනින් බල වගේ තනික ඩෙවුන්ට ගියවවා තේරෙන්නේ නැහැ. ඔයාට අඩුවට බඩු ගන්න ඕන නම් පිටකොටට ගන්න ඕනේ sarwata.lk බලන් තියෙනවා. ඇත්තද? ආ ඒකේ තියෙන අඩුව. ඒක ඇඩුවට දෙනවද? මේ දැන් ඔයා කොහෙන්ද අර ණයක් කිල්ලි තෑගි ගන්න? චීනෙන් ණයක් කිල්ලුවා. දෙන්න ගෙවද? දෙන්න කොහෙද බං කරත්තේ පිනිමෝයි ටික ඉල්ලුවා නේ අපේට තියාගන්න. දැන් ඉතින් ඒ චීනගේ හැටි. ඔක්කොම නැතුව දැන් මට මේ තෑගි ටික ගන්න විදිහක් නැතුව ඉන්නේ. මාරමාරුවෙන් ඉන්නේ. මේ තෑගි නෙමෙයි. කවුද? මගේ ගෙදරට ඇවිල්ලා ඉන්න ඔයාලට පෙන්නන්නවා දන්න ලංකාවේ ජනප්‍රිය දක්ෂ එන්න. පොඩි. ඇස් කොනට දැක්කේ පිනිමෝ සෙට් එකක්ද ඇවිල්ලා? නෑ නෑ. නැත්තම් පිනි නම් වැටිලා ඇති මෝ නෙමෙයි. මේ ඇවිල්ලා මේ රුවන් හෙට්ටිය ආරච්චි. පුතාට මම මේ පාර සුබ නත්තල මේ පාර ඩෙනිමක් ගෙනත් දෙනවා මම ගන්න. මේ කොල්ලගේ ධනිෂ් දෙක හොඳයි හොඳයි නේද? ඔව්. අපි ආශා කරන ගායකයෝ. මේ යාගේ නෝනා. කවුද? ෂෙරිල් රැමොන් දෙක හෙට්ටිය ආරච්චි. පොඩි කාලේ දැක්කා. මේ මම මෙයාට කාඩ් එකක් ගාලා තියෙන්නේ. ෂෙරිල් රැමොන් දෙක. නෑ පොඩි කාලේ මම මෙයා දැකලා තියෙනවා පාරේ යනවා ඩෙකරනේ. බස් නෙමෙයි බස් නෙමෙයි නෑ මේක බස් එකක් නෙමෙයි කෝච්චියක් මේ තනිකර හැපිලා ෆුල් ඩැමේජ් වෙලා ඉන්නේ මහත්තයාගෙන් තමයි විස්තරය අහන්නේ හැබැයි අපි දන්නවා මෙයා රඟපාන අපි හරි ආසාවෙන් බලනවා මම මෙයාට කෝච්චියක් කියන්නේ දන්නවද මට කියනවා මම මචං මම බෙල්ල තිබ්බ කියලා තිබ්බද ඔව් බෙල්ල විතරද තියලා තියෙනවා ආ මේ දන්නවනේ කවුද? ඩිමංක වෙල්ලාලගේ. කන්නාඩි දෙක දාලා. අඳුරන්න බෑ. ගලවන්න පොට. මාව රතුවට බේරවද කොල්ල? කන්නාඩි දෙක රතු දින්නා. අනේ ඔයාගේ ගීත අපි අහනවා බොහොම සතුටුයි. මං ඉස්සරහින් එන්න හිටා. හරි අමාරුවෙන් මේ දවස් ටික යන්නේ මේ තෑගි තෝරන්න. බඩක් දැහැලා නේද? බඩ කියන්නේ නෑනේ බඩ නම් බැස්සේ කන්න බොන්න නැති ඉඳ මේ දවස් වල කට්ටියටම අමාරු වෙන්නේ නේ. ඒක. ඉතින් අපි අහනවා ඔයාගේ ගීත හරිම ලස්සනයි. හරිම. මේ කවුද මෙහෙවත් ඉන්නේ? මෙයාද? එතුමිය ශ්‍රී ලංකා රංගන ශේත්‍රයේ ඉතා දක්ෂ නිරූපණ ශේත්‍රයේ දක්ෂ රංගන ශිල්පිනියක් යවුන් තරණ පසුගිය හිරු මෙගාස්ටාර් තරංගාවලිය ඇගේ නර්තන හැකියාව මුළු රටම දැක්කා මම එයත් සමග රංගනයේ යෙදුණා රශ් චිත්‍රපටයේ ඇය ඉරේෂා සංකේ හැබැයි මෙහෙමයි තරහ වෙන්න පොඩි දෙයක් පොඩි ජිරාෆ් පවුලට නැකන් කියනවා වගේ අලසක බෝලත් එක්ක මේ ජිරාෆ් පවුලනේ ඔයාට හිතෙන්නේ නැද්ද සීබ්‍රාගේ කලර් වර්ෂන් එක වගේ නිකන් පොඩ්ඩක් නේ බෝල මේ කවුද අරනවනේ මේ ඇවිල්ලා ඔයාගේ නාතිද මොකද එකම කලර් සඳලා තියෙන්නේ ඔව් අපි කතාවේ ලැඳගෙන ආවේ එහෙමද කතාවක් හදාගන්න එපා කාත් එක්ක හරි කතාව මේක එයා කතාව හදාගන්න අරුට කියලා ඔළුව පලා ගන්න එක යාළුවානේ කවුද මේ ඇවිල්ලා ටෂ්නි පෙරේරා ටෂ්ලි හම්බේ හරි සතුටුයි ඔයාගේ ගීතයක් මට දුරට ඇහුණා මේරි ක්‍රිස්මස් තව දවස් මම පොඩි ප්‍රශ්න ටිකක් අහන්න මේ ළමයින්ගෙන් ආපු එකේ නත්තල් 100ටත් පේන්න බෑ කවුරු හරි බඳපු ගෑණියෙක් මේ ආවේ අපිට අතරට දුන්නේ නැහැ මෙච්චරලා හිටිය මගේ ගේම එක 100 කෙනෙක් හිටහන් කොල්ලන්ට අතරට දීලා කතා හදා ගන්න ඕනේ නේ මට කියන්න ඔය දෙපළට ක්‍රිස්මස් එකේ يعني මීට කලින් ක්‍රිස්මස් වලදී හම්බ වෙච්ච හොඳම තෑග්ග මොකක්ද හම්බ වෙච්ච හොඳම තෑග්ග වෙන වෙනම හම්බ වෙලා තියෙනවද දෙන්න මම මෙයාට දීපිකද මෙයා එහෙම කවුරු හරි කමන්නේ මොකද ලබන අවුරුද්දේ දෙන්නටම දෙයියෝ දෙන්න බලාගෙන ඉන්නෝ තෑග්ග දෙන්නට ලබන අවුරුද්දේකට ඇත්තටම මේ සාමාන්‍ය තෑගි තමයි අපි ගොඩක් කාලවට වමාරු කරගන්නේ විශේෂ තෑග්ග ගන්න. ඒ කියන්නේ මෙහෙමයි ක්‍රිස්මස් එකට කිව්වම අපි ගොඩක් ආසයි චර්ච් එකට යන්න. ඒක තමයි මම හිතනවා වටිනම දේ. මම හිතනවා ඔව් ඒක තමයි වටිනම දේ. තෑගි තෑගි ගොඩක් කරලා අපි දෙන්න බෙදා ගන්න. ඒක වැඩිපුරම මගේ තෑගි යන්නේ මෙයාගේ බර්ත්ඩේ එක දවසට. එහෙනම් බර්ත්ඩේ එක දවසේ තමයි නත්තල්. දෙසැම්බර් 25 දාලා ඉතින් පුතේ ඔයාට කොහෙන්ද නත්තලට හම්බෙලා තියෙන තෑගි? එහෙම නෑ. නත්තරට ඇත්තරම මේ මම විශ්වාස කරන්නේ හම්බෙන දේටවත් වඩා ඇත්තරම මේ ජේසුතුමන්නේ දීපු ඒ වටින දේවල් අරගෙන හොඳ සමාජයක් බිහි කරන එක තමයි අපි බලාපොරොත්තු වෙන්න ඕන ඇත්තම. තෑගි ගන්න බලන් ඉන්නවා දිනක වටින. දිනක තමයි ඇත්තම වටින. තරුණ ක්‍රිස්තියානි සංගමේ සමාජිකයෙක්ද මොකද කරමු කතාව මට හරි අමාරුයි. නෑ නෑ. ඇවිල්ලා හොඳට හිටියා. මෙයාගේක බෝරුණා. හොඳට හිටියා මාතක පිස්සුවක් කෙලගෙන. බ්‍රේක්ස් දෙකයි ගිය දැන් මම පත්තරේ ඉන්ටර්විව් එකක් කියලා හිතන් ඉන්නේ මේ දැන් මට කියන්න ගෑනු ළමයින්ගෙන් නත්තලට හම්බෙච්ච තෑගියම මොකුත් නැහැ නත්තල් නැහැ ඉතින් ගෑනු ළමයින්ගෙන් හැමදාම හම්බෙනවා ගෑනු ළමයි හම්බෙලා තියෙනවා නෑ නෑ ගෑනු ළමයි හැමෝලා තෑගි හම්බෙලා ගෑනු ළමයින්ගෙන් හම්බෙලා දේවා gift එහෙම perfume අර එමේ පොඩි පොඩි දේවල් ලොකෝ ඒවා හම්බුනේ ඇන්ටිලාගෙන් මං ගෑනු දෙනවනේ ඉතින් මේ ආද ගෑනු ළමයි ඇන්ටිලා අංකල්ලා අයියලා බාප්පලා ඔක්කොම ඉතින් මේ දෙනවනේ දැන් නංගිලා නැන්දලා ඔක්කොම දෙන වෙලාවල් තියෙනවා එතකොට මේ නෝනා මේ නෝනා එයාට දැක්ක යාම ගන්න ඕනේ ගන්න නෝනා කිව්වා gift තමයි අපි කතා කරන්නේ ඔය නෝනාට මොනවද හම්බෙලා තියෙන හොඳම ටැග් ගන්න අත්තලේ එහෙම නෑ ඉතින් perfume වල පොඩි පොඩි gift හම්බෙලා තියෙනවා විශේෂ ටැග් එකක් කියලා හම්බෙලා නෑ පත්තරේ නෙමෙයි මේ කියන්නේ මේ අන්න දැන් ඔය නෝනාට මොනවද හම්බෙලා තියෙන්නේ? ඔව් ඇත්තටම කතෝලික නෙවෙයි. නමුත් මම හරිම ආස කරන නෑ ආගම ભેදයක් නෑ තෑගි හම්බුනේ. මම හරිම ආසයි ක්‍රිස්මස් වලට. ඉතින් මට එහෙම තෑගි එහෙම ක්‍රිස්මස් වලටම කියලා හම්බ වෙලා නෑ. නා එහෙනම් මේ පාර හම්බ වෙයි තව දවස් දෙකකින් හම්බ. මම දවස් ඉස්සරේ අනිවාර්යෙන්ම ඒක විශ්වාස. එක ප්‍රශ්නයක් අහනවා අන්තිමට. එක ප්‍රශ්නයක්. නත්තල් වෙසක් ඔය මහම්බන්තුමාගේ උපන්දින. ඔව්. ඔය තුනටම පොදු දෙයක් තියෙනවා. මහාශිව රාත්‍රිය ඒවා මොනවද සාමය සතුට සාමය සාමය නෑනේ වැඩි කියන්නේ තුනම වැටලා තියෙන්නේ මේ රජේ නිවාඩු දවසනේ ඔය තුනම වැටලා තියෙන්නේ අමුදා මත මේ සීයේ ඔයා අතවනවන අපේ ගෙදරට ආව නත්තලට දවස් දෙකක් තියදී ඔයාව නිකන් එහෙම යවන්නේ නෑ ඔයාට දෙනවා ඩිමංක මහත්තයාගේ ලස්සන සින්දුවක් හරිද ඒ සින්දුව අහලා තමයි ඔයාව තෑගි ගන්න යන්නේ මේ හවුස් ෆුල් එක ඩිමංක වෙල්ලා කමින් හුරු හිත වෙත ඇතුළුණු ඔබ ගැන පහන්තරු කියයි තොරතුරු ගමනේ විඩානි වූ දුතුවන් වශී කෙරු ඔබ පිළිමයක් බඳු කනින් ඔබ දැමු ඔලොවේ පතුල් තැබූ සිරි නරඹා දැනුනේ තොටිල්ලකින් නලවන සේමා අකින් සකාවි රඟන්න වේදිකාව ගින්දරේ හොවා ලාරෝසය පීරලා රූවාසනාව කැන්දලා අහිංසකාවී ඔබ වසන්තයක් වී ආදරයෙන් ජීවිතයම පාට කරාවී වතන් බෙදාදී මගේ සමන් Mantiru petalena, pintaru prehelika, agete thoraganna enna pevela, mahaduwemma dhovana, e karanawa theruna, ahimsakavi, oba wasantayak vi, aadarayen jeevithayama paata karavi, watan saman pinavi me sihinen eherennata loba hitevi lengatu kamin huru hita vita athulunu oba gena pahan taru yai toruturu gamane vidaniu duku andashi keru oba dilimayak bandu panin oba damu bolove patul tebu Siri narama denune totillakin balwana sema ahimsakavi oba wasantayak vi aadarayen jeevithayama paata karavi watan bedadi mage saman pinavi me sihine eherennata loba hitevi thank you House full. Andan tani kara cricketers lagi macam action malin tak ada yang ini. මේ ඔයාලා දෙන්න පරණ යාළුවද? ඒකනේ. මම මැදට දැනගත්තේ දැන් තමයි. එහෙමද? ඔව්. ඒක හොඳයි. ඇයි දැන් දැනගත්තේ? මෙයා මගේ ඉස්සර මෙයා එන ස්ලිම්. අඳුරන්න බෑ. ඔව් ඉස්සර එන. මෙයාව දන්නවා. ඉස්සර පිළියන්දල මම දැකලා තියෙන මෙයා යනවා ටවුන් එකේ මෙහෙම. ආයතනක් කරයි නේද? ඌ නෑ. කාට හරි අද කරලානේ කාට හරි මොකක් හරි වලක් කපන්න තියෙනවා මට. රැයට නිින්දෙන්නේ නැහැ නැත්තම්. දැන් අද තමයි පැරණි මතකේ අලුත් උනේ. කොහමද ඔබතුමිය මෙතුමිය මේ අතීත ආවර්ජනය පොඩ්ඩක් දෙන්නකෝ. දැකලා තියෙනවා. පොඩ පොඩ මහතයිනේ. ඔව්. දැන් මෙයා මගෙන් ඉස්කෝලේ ආවා. ඉස්කෝලේ මෙයා කෝ ඉස්කෝලේ තමයි මං කියලා. මොකද? මෙයා මගෙන් ඉස්කෝලේ මොකද්ද කියලා ඇහුවා. ඒතර මං කිව්වා ඒ ඉස්කෝලේම තමයි. මෙයා ඊට පස්සේ කිව්වා ඒ ඉස්කෝලේම තමයි එයාත් කියලා. නෑ. ඒතර තමයි කිව්වේ මේ මම මෙයාව දැකලා තියෙනවා දැන් ටීවී එක දැක්කට මම දන්නේ නැහැ මේ එයා කියලා. දැන් යාළුණා. දැන් තමයි දන්නේ මේ දැකපු නංගි කියලා. මොකද මෙයා දවසට මම අර කියන්නේ මොකද? ෂෙරිල් කියන්නේ අර වා කියන්නේ මොකද? මෙයා කියනවා මරු එකක්. කුණාටුවද්ද විනාශයද්ද මොකද්ද කියන්නේ? භීෂණ. භීෂණ. අද කියනවා මෙයා කියන්නේ. භීෂණයක් තමයි තියෙන්නේ. මොකද මේ ලස්සනට කියන භීෂණයක් ආයි. භීෂණයක් නේ. ඒක රුවන් තමයි කියන්නේ. ඇයි අනේ ඔයාලා මෙච්චර ඇයි යන්නේ සැර? කවුද? මට එයා සැරයි මෙයා සැරයි. මං මට ඔයාලා දකිද්දී මේ අහිංසක මං හරි බය වෙලා ඉන්නනේ මෙරි කරන්න. අපි සැර නෑ අපිට සැර වෙන දේවල් කරොත් අපි සැර ඊට වඩා සැර වෙනවා. මට අපි සැර කරලා. ඔගලන් වගේ අයව හදන්න සැරට ඉන්න ඕනේ නැත්තම් බෑ. කවුරු හරි සැර කෙනෙක් ඉන්නවා නම් Hero FM එකට Hero FM Hero TV ඔයාලට කතා කරලා මගේ නම්බර් එක ඉල්ලගෙන තංගල මාවම තන්න. මම හොයන්නේ සැර කෙනෙක්. ඔයා සැරයිද? සැරවත් දැන් නෑ කියනවා. අම්මා. රුවන්ගේ සින්දුවක් අහමු අපි. මේ බලමු ඉතින් නේ මම අර කිව්වාගේ මේ නත්තලේවත් මට හරියයිද කියලා. එහෙම වුණොත් ලබන නත්තල මාස 12ක් තියෙනවානේ. දෙන්න තුන් දෙනා වෙලා සමරන්නත් පුළුවන්. රයිට් මේ හවුස් ෆුල් එක රුවන් හෙට්ටියා. Amat membalno menonton sound dan aku eksperimen karena pak itu saya mama gitu tani House Full, House Full. හරිම හංසි. ඒක වෙනම එක ප්‍රැක්ටිස් කරන්න ඕනේ මේ ඩාන්ස් එක. ඇක්ෂන් නෑ. මම දන්නේ ඒක කොහොමද මමට පුරුදුනේ කියලා. මගෙන් චන්න සරුත් කෝල් එකක් දීලා කවුද කොඩියෝග්‍රැෆ් කරේ කියලා. කාඩියෝ. මට මේ හරියට ඉංග්‍රීසි පැටලෙනවනේ. ගිය සතියේත් නෑ මොන ක්‍රැබ්ස් කියන්නේ ඉස්සෝ නේද? ක්‍රැබ්ස් කකුලෝද? එතකොට ප්‍රොන්ස් කියන්නේ දැල්ලෝද? ප්‍රොන්ස් කියන්නේ. ප්‍රොන්ස් කියන්නේ ඉස්සෝ. මට මේ මම පාවිච්චි කරලා දැන් පාවිච්චි නොකරන බඩු මොනවාහරි තියනවාද කියලා. මේක මේ පරණ බඩු කාරයක්ද? අනේ මන් දන්නේ නෑනේ. එයා එහෙම කියලා එකපාරට මෙහෙම ඇරියා. අඩෝ. යන්නේ කොහේ එන්න? එයා බඩු කාරයක්ද? එයා මෙහෙම ඇරියා. එයා බඩු කාරයක්ද පරණ බඩු කාරයක්ද? පරණ බඩු කාරයෙක්. ඔව් ඒ කියන්නේ රැවුලත් ඉදිලා දතුත් පැල්ලෙක් බැලුව ගමන් පේනවා පරණ බඩු කාරයෙක් කියලා. එයා මෙහෙම ඇරියා. මගේ අල්මාරිය දොර. හා. ඇරලා එයා බඩු හෙව්වා. ඊට පස්සේ හොයාගෙන ගියා. ඊට පස්සේ මගේ ඇඳුම් ටික මෙහෙම බිමට දැම්මා. එහෙනම් ඕනේ කාම්බෙල ඇති. මට එතකොට තමයි හිතුනේ මම මෙච්චර ඇඳුම් ගොඩක් ඇඳලා තියනවාද කියලා. මිනිහ හරි තැනට ගිහින් තියෙන්නේ. ඔව්. එයා මාවත් හරි තැනට ගන්න හැදුවේ. එතකොට මම බය වුණා. දප් 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 කියලා මම අඳුරට ගහින්න ගත්තා. මම දුවනවා මිනිහ. යාළුවෝ ටිකක් ඇවිල්ලා ඉන්නවා. මේ අඳුර පිටර අර කියපුවා. මම කිව්වේ මෙයා තමයි. කොහොමද මේ මේ අයියා වගේ කෙනෙක් රංගපෑවන් ඉස්සර කවුද? ඒ නාටිය ගියෙත් නෑ. මේ අයියා වගේමයි. මෙයාද? ඔව්. දුවන රංගපෑවද? රංගපෑවනේ නෑ. එකපාර පොඩි කෑල්ලක් ගන්න. ඒ නාටිය ගියෙමත් නෑ. ඇයි? පොඩි කෑල්ල රංගපෑවා. එතනින් පස්සේ රංගපෑවෙත් නෑ. රංගපාන්න ගිහිල්ලා පොඩි කෑල්ලක් හම්බෙලා සින්දු කියන්න ගිහිල්ලත් පොඩි කෑල්ලක් තමයි හම්බුනේ. රංගපාන්න පොඩි කෑල්ලක් හම්බෙලා එහෙම ඒක නතර. අනිවාර්යයෙන්ම ගෙදරින් එපා කියන්නේ නැති. මොකද්ද කිව්වේ? අන්න මේ. මොකද්ද කිව්වේ? මොකද? අක්කේ. හායි. මම හායි කියලා ළඟට. හායි අක්කේ. මේ අංජලි අපේ. එහා ගෙදර මගේ නේබර්. දුකට සැපට මෙයා තමයි මට ඉන්නේ. නැති බැරි වෙලාවට. බඩුකාරයෙක්. පරණ බඩුකාරයෙක්. එයා එනවා. ඔයා ඔච්චර ලස්සනනේ කොහොමද? උන්නේ නෝ. මේ වැඩි කැලලක් තියෙනවා. තියන්න කොහමද? තියන්නකෝ. ඔයා කොහොමද ඉච්චර ලස්සනුනේ? සැරහින්දා. සැරයිද? ඔව්. අර මේව තියෙන නයි මිරි සෙන සැර ලස්සනයිනේ කරලා මෙහෙම තියෙද්දි. ඔව් ඒ වගේද? මේ ඕගලන්ට නත්තලට මේ වගේ හොරු ඕගලන්ගේ වල වලට ඇවිල්ලා තියෙනද මගේ ඉදට ඇවිල්ලා ඉන්නවා වගේ. ඔයගේ. මේ මෙයාව දන්නවනේ ඔයා. කියලා දෙන්නකෝ මං ඉතින් අංජලිනේ මන් දන්නේ මොම මම දන්නේ නැති දේවල් මෙයාගෙන් අහන්න දැන් මෙයාට මේවා කිය මට කියලා දෙන්න වෙලා අපිට දන්නේ අල්ප විතරයිනේ අසංකේ ඩිසිල්වා එයා හරි ලස්සනයි thank you මටත් ඒක ඉතිරේ තියෙනවා ඉස්සරහ අයියා එහෙම වෙන්න එපා මෙයාගෙන් නෙවෙයි දැන් ඇති ඔයා කීයක්ද දැන් ඔය කියන්නකෝ ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකට try එකක් දෙනවා ගොඩ එයාමක් ඇත්තම නැහැ මේ තමයි ටෂ්නි පෙරේරා ඔව් මං එයාගෙන් ඇහුවේ ඔයාට නත්තලට හොරු ඇවිල්ලා තියෙනවද කවදාවත්? නෑ නේ. නිකන් හොරු ඇවිල්ලත් නැද්ද? නෑ. රාට මේ වගේ හොරු ඇවිල්ලත් නැද්ද? මම වගේ හොරු වෙන්නේ ග්‍රීස් ගාගෙන නැංගෙන්නේ. ඔව් ග්‍රීස් එකක්. ඔයාට එහෙම දේවල් සිද්ධ වෙලා නැහැ. කවදාවත් ගෙදරට හොරෙක් ඇවිල්ලා නැහැ. මුගේ ගෙදරට හොරු වෙන්නේ දැන් නැහැ නේ මූනේ ගමේ ඉන්න ලොකුම හොරා. මේ ඔයා ගැන දෙයක් මට කියන්න. ඔයා සාමාන්‍යයෙන් පිටරටවල් වල ගියාම පාරවල් දිගේ ඇවිද ගිහිල්ලා. ඔව්. එක එක සවුන්ඩ්ස් එන තැන් වලට ගිහිල්ලා ඒ කොහොමද ඒ සවුන්ඩ්ස් එන්නේ? ඒව හොයනවා නේද? ඔව්. කොහොමද වැඩේ? මම මෙයාගෙන හොයලා තියෙනවා. මොනවද මොකද්ද? නෑ පිටරට වල ගියාම හරි ආසයිද මේ මියුසික් කල්චර්ස් එහෙම හොයනවා. ඉතින් ඒක කොහොමද මෙයාට ඇප්ලයි කරලා තියෙනවද? ඔයගෙ. ඔය ඇප්ලයි කරලා තියෙනවා. හා. දැන් ඔය කියමුලතාවය වගේ ප්‍රොඩක්ෂන් එකක් හදන්න මට ඇත්තටම වුණා උනේ මේ ඇරබික් ඩ්‍රම් ඒක ඇත්තටම බෙර හදලා ප්ලේ කරේ. ඒක සම්පූර්ණ බිග් ඩ්‍රම් නගරා වගේ ඉන්ස්ට්‍රුමන්ට්ස් හැදුවා. ඒක සම්පූර්ණයෙන් බෙර සද්ද මහරි ආසයි ඉතින් එක්ස්පෙරිමන්ට් කරන්න තව වැඩ ටිකක් තියෙනවා. ඉතින් රටවල් වලට ගියාමත් මම බලනවා මොනවද සවුන්ඩ් එක. ගොඩාක්ම එක්ස්පෙරිමන්ට් කරන්න එපා. ඊට පස්සේ මම වගේ තනියම පරීක්ෂණ කරමින් ඉන්න වෙයි. මම එක්ස්පෙරිමන්ට් තමයි කරන්නේ. ඔයාට මම දැන් ටෂ්නිගේ සින්දුවක් දෙනවා. සින්දුව අහලා ඔයා මේ අපේ ගෙදර මගේ ගෙදරට ඇවිල්ලා නමුත් සතුටු කරනවා මොනාරි කරන්න ඕනේ. ඒමනම් තමයි මම සතුටු වෙන්නේ. හරි. 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 ඕකේ. ඕකේ. එහෙනම් මේ මගේ ගෙදර ගයන්නේ තස්නී පෙරේරා. Ada Mars Hindu tiennya oke nih ada. Raymond Merker, Romanut Merker lain. Hari itu, orang Merker lah nih, Mam Merker lah nih, Dimang ke Merker lain nih. Orang itu erin itu misalnya sami kerni. A sama naik B, B sama naik C, Emanisa A sama naik C. Dimang ya itu kita main. Hari ini, Mam Merkeran ini. Kawan deh. Dewi itu mana? Dewi anu anset tamam. Nah, nah, orang ya, karena hopes tiaga nih orang kini. ඔයාට තේරෙන එක මෙයාට තේරෙන්නේ නැහැ නේ අනේ. අන්න අනේ අයි පැනලාද කොහෙද? අයි පැනලාද කොහෙද අන්න? සැන්ට පැනලා සැන්ට. අංජලි! क्या बोलते तू? क्या करो? ओह व्हाट अ सरप्राइज. हां අපිට කෑම කියනවා කියලා. අනේ සර්ප්‍රයිස්. කේක් එකක් කිල්ලුවානේ. බර්ත්ඩේ එකද නෑ? නෑ නෑ ක්‍රිස්මස් වලට. පාට පේන්නේ නැද්ද? ඒකද ඔය කොම කොළ නේද? ඔව්. ඔව්. කොළ ඔයත් අපි නත්තලට ඉස්සරහ නත්තල් දැන්නේ. අම්මෝ. අප්පෝ මම නෑ. ඉස්සරහ පාවල ගන්න. කේක් එක අල්ල ගන්න බෝ. මොකටද බිය ගන්නවා ඔය? ඔය බිය පොඩක් පැත්තට ගන්න. තියන් කේක් එක ගන්න. සැන්ටා ක්ලෝස් විදියට කට්ටියට තෑගි නැතත් කාලා බීලා හරි ඉන්න එපා හඳුරුවෙන්න. ඔන්න. ඉස්රායිල් ඉස්රායිල්. මා මෙහෙමයි. නර්තලට දවස් දෙකක් තියෙද්දී අංජලි ඔන්න අපේ මගේ ගෙදරට ආවම උත්තරන සතුරු කරන්න. අංජලි කේක් එක කරන් ආවා. රුවන් ඇත්ත ගන්න. ඕ! අංජලි කියනවා නරකයි. අංජලි කියනවා ඒක බොරු කියලා නේ. එහෙනම් අපි ඒක කියමු. අපි කේක් කපලා. මම මොකද කපන්නේ? මේකෙන් කපන්නේ. ආයෙ. මම මොකද අකුර කපන්නේ? ඇත්ත යට බොරුව තියෙනවා. වා කපලා වා කවන්න. මේ ඔය කියන මේ ඔක්කොම මේ අංජලි වගේ තමයි. ඔව්. උඩ ඇත්ත යට බොරුව තියෙනවා. දැන් මේක කපද්දී ඔයා අර ඉන්ට්‍රෝ එක දාගන්න. ඔයා අර බිම දිගා වෙලා ඩාන්ස් කරනවා. මොන නාගිනෝ වගේ මෙහෙම යන්නත් තියෙනවා. රුවන්මයි ආපුලේ ඉඳලා බිම දිගා වෙන්න ඕන. නෑ මගේ අර ඉන්ට්‍රෝ එක. එන කැපුවා. රයිට් ඕකේ. එන හැපි ක්‍රිස්මස්. හැපි ක්‍රිස්මස්. ලබන්න ඕන. දවස් දෙකකින් ලබන්න අත්තල. රයිට්. අඩියටම ගැඹුවා. හරි. ආමේ. දැන් ඉන්නේ බලන්න ඉතින් ෂෙරිල් තමයි වාසනාවන්ත නේද? අන්න බලන්න සහකාරී කියන්නේ ඒකටනේ. ලස්සන කපුව එක නේද? උදව් කරනවා ගන්න. ආසාරියක් ඇඳලා නෑ. ආසාරියක් ඇඳලා නෑ. හරි හරි. රුවන් ගන්න. ගන්න මමද ගන්න. දැක්කද සරකල්ලක රුවන් ගන්න. මේ අයියෝ. මේ ඌ ආවලා. ඊයෝ ගමන් නැමුනේ රයිසිං. කවන්නයි කැලක් දෙන්නා. කවන්නනේ. දැන් කාර් ඉස්සෙල්ලම කවන්න රුවන්. ඉස්සෙල් සෙන්ටර් කව. මේක එනම ගන්න. මචං පොඩ්ඩක් කපා. අයියාට සුගර්ද? යකෝ මොජා. ඒ ක්‍රිස්මස්. මමද ගන්න. කොල්ලොන්ට මම කවන්න. ක්‍රිස්මස් හැපි බර්ත්ඩේ අන්න ගෑවුණා. මම කවන්නේ ඔක්කොට. අනිවාර්යයෙන්. ආ ඔය ඔහොම කන්න ඕම කන්න. ශෛලි ගෙදරත් තරන් යනවා කියන්නේ මට පේනවා. මේ ශෛලි කපන shopping bag එකක් තියෙද කියලා මම බලලා එන්නම් අපිට. සැන්ටා shopping bag එකක් නැද්ද? සැන්ටා shopping කිය මොන bag එකක් ගන්නද බොල්ලෝ. හොයන්න ඕනේ. එයාගේ මේ මම දැන් මෙයාට කවන්නේ නැහැ. ආ මම කියන්නේ. රවුල ගෑනේ. රවුල ගෑනේ. අංජලි thank you very much මගේ ගෙදරට ආපු මගේ ආදරණීය අමුත්තන්ව පුදුම කරා සතුටු කරා මම ආසා ෂෙරිල් ඔයාට ප්‍රශ්න මෙහිය කේක් එක දෙකම ෂෙරිල්ට ගෙදර ගෙනියන්න දෙනවා මේ එහෙනම් තව දවස් දෙකකින් නත්තල් උදා වෙනවා මම මුලින් කිව්වා වගේ මේ හැමෝටම මේ වගේ සතුටෙන් නත්තල සමරන්න බැරි අය ඇති ඒගොල්ලෝ හොයලා උදව් කරන්න මෙතන කේක් පොරුවන් තව දවස් දෙකකින් නත්තල ලබනවා ඔයාලා මොකද හිතන්නේ නත්තලට මොකද්ද ඔයාලට දෙන්න තියෙන පණිවිඩ වගේ ආදරණීය රසිකයන්ට සාරසිකාවයන්ට අතරම හැම අවුරුද්දටම මේක එන ඉතින් අපිට සිංගල් අලුත් අවුරුද්ද වගේ හැම අනිත් කල්චර වල තියෙන සෙලිබ්‍රේට් අපි අපිට අර පහුගිය කාලේ තිබ්බ ප්‍රශ්නත් එක්ක මේ සැරේ තමයි අතන මෙවර අතන ඉසුරු ආකේ වගේ ගොඩක්ම හොඳයි මොකද අපිට අවුරුදු මේ බෝ වෙලා මෙයාගේ ඔක්කොටම බෝ වෙලා මම වල්ගන්නේ මෙවර හොඳයි තරුණ කිච්චි ආයි සමාජික තරුණ කිච්චි මේ බලන්න ඉතින් මේ දැන් මම කියන්නේ කියන කරන්න. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි අවුරුදු ගානකින් පස්සේ ඇත්තටම අපිට ලංකාවටම එකතු වෙලා පොඩක් සෙලිබ්‍රේට් කරන්න පුළුවන් අවස්ථාවක් හම්බෙලා තියෙනවා. ඉතින් මම හිතන නත්තල් සීයා අර කිව්වා වගේ බඩු ගණන් කිව්වා. ඔව් shopping bag එකක් ගන්න නැහැ. මොනවා කරන්නද? හැබැයි ඉතින් අපි ලංකාවට තමයි අපි කොහෙටද ආදරේ. ඉතින් මම හිතනවා මොන වාතාවරණ තිබුණත් මම කියන ලංකාව විතරනේ මුළු ලෝකෙම corruption දිනවා, කඩාවැටීම් දිනවා. හැබැයි අපි සන්තෝෂයෙන් යන ලංකාව වගේ රටක් කොහෙවත් නැහැ. අනිවාර්යයෙන්. ඉතින් ඒ නිසා අපි සන්තෝෂයෙන් ඉමු මේ රටේ. හරි. ඔයාට මොකද කියන්නේ? නත්තල. ඔව්. බලන්න හැමෝටම කියන සුබ නත්තලක්. ඒ වගේම සතුටින් සමගියෙන් ආදරෙන් ඉන්න කියලා තමයි කියන්නේ. ඔව් ඒ කියන්නේ මීට පස්සේ කේක් එකක් අපිට පොඩි කැලි කපන්න කියලා අපි ආදරෙන් ඉල්ලනවා. කපන්න කියන්නේ මේම මේ කියන්නේ ඔයා ලෑන්ඩ් සෙල් එකකද වැඩ කරේ? මීට වඩා පොඩි ඉඩම් තියෙන අතුරු ගිනි හිට ගන්නවා. කේක් කැලි වඩා. ඒ ප්‍රමාණය කපා ගන්න. ඔව් එකකින් කපා ගන්න. හරි. ඩිමා atau asma me. Mama podi request latino. Dan mat oya last nes deke penna lagi. Nah, confidence itu kota. Oh, atterma me. කලින් සරවලට වඩා ඇත්තටම මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්න ගොඩක් දේවල් ඇති කියලා හිතනවා. නමුත් මම හිතන්නේ පුළුවන් විදිහට හැමෝටම උදව් උපකාර කරගනිමින් හොඳ සමාජයක් විහි කරන එක තමයි අපිට අත්‍තර වශයෙන් තියෙන මේ නැත්තම් මිනිස්සු ඔක්කොම දැන් ප්‍රශ්න ගොඩක හිර වෙලා ඉන්නේ. ආර්ථික මේ වශයෙන් ප්‍රශ්න තියෙනවා, ගොඩක් ප්‍රශ්න. ඉතින් හැමදේම විසඳිලා හැමෝටම සතුටින් ලස්සනට ජීවත් වෙන්න පුළුවන් රටක් මේ ශ්‍රී ලංකාවට බිහි මේවා වෙන්නේ කියලා තමයි මගේ එකම ප්‍රාර්ථනාව. රසිකාවෙන් ඔක්කොමත් ආදරෙන් හැමෝම මතක් කරනවා. ඔබතුමියගේත් වටිනා අදහස් ඔබතුමියගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් පළ කරන්න. ඉතින් ලබන්නා වූ නත්තල ඔයගොල්ලෝ හැමෝටම සුබ නත්තලක් කියලා විශ් කරනවා. ඉතින් හැමෝම සතුටින් ප්‍රීතියෙන් නත්තල සමරන්න කියලා තමයි කියන්නේ. ඔව්. ඔයාලටත් ඕනනම් පුළුවන් මගේ නත්තලත් සතුට කරන්න. මගේ නත්තලත් මේ ලබන්නා නත්තල මටත් ප්‍රීතිමත් නත්තලක් කරන්න බලන්න. ස්තුතියි මට ප්‍රෝග්‍රෑම් එකට ඉන්වයිට් කරාට. අයියා හොඳට ප්‍රෝග්‍රෑම් එකක්. Thank you Tasni. ඔයාලා රසට කෑම හදනවා අපි ආයෙ එනවා. මම අංජලිත් එක්කගෙන එන්නේ. අපි යන්න අංජලි. අපි යන්න එළයි. මම තව වෙන හැදුවේ ඔයාලා. නෑ අපි දෙන්නේ. ඉතින් හැමෝටම ලබන්නා වූ මේ නත්තල හැමෝටම සාමයේ සතර පිරි නිරෝගීමත් නත්තලක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. රයිට් ඔයාලට thank you very much මේ ෂෝස් තියෙන ASCII ඔයාලගේ වැඩ ASCII මගේ ගෙදරට ආවට. සැන්ටා thank you හිස් අතින් උනත් කමන්නේ ආවට. මේ මොනවා බලන්නද බං අතේ හතේ. හරි සැන්ටා ක්ලෝස් වෙලා දින්නේ නැහැ. සැන්ටා ක්ලෝස්. රයිට් එහෙනම් නත්තලට ලක ලෑස්ති වෙන ගමන් ඔයාලත් මේ වැඩ ASCII පැය දෙකක් මාත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. ඉතින් සාමය සතුට පිරි නත්තලක් ලබන්නා වූ නත්තල ඔයාලට මම ප්‍රාර්ථනා කරනවා එහෙම වෙන්න කියලා. හැබැයි ප්‍රශ්න තියෙයි ඉවසීම ප්‍රගුණ කරන ඉවසීමෙන් ගොඩක් දේවල් ලැබෙනවා. ඒක නිසා ගිය පාර නත්තලට වඩා මේ සැරේ නත්තල හොඳයි. මීට වඩා ඊළඟ නත්තල හොඳ වෙයි. එහෙනම් ලබන්නා වූ නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේත් අපි එනවා නත්තලෙන් පස්සෙත් මේ වගේ ඔයාලා ගෙදර රැඳෙන්න. සතුටෙන් ඉන්න ඔයාලගේ මූණට හිනාවක් ගේන්න, ඔයාලගේ මූණට සතුටක් ගේන්න, ඔයාලා හිතට සතුට ගේන්න තමයි මම මේ හැමදේම කියන්නේ කරන්නේ. ඉතින් ලබන සතියේ තමයි මේ හැමෝම ආදරෙන් බලලා සමහරු බැන ඒත් බලලා Happening Friday Peppermint program එක House Full ජයවා. මේ අපි යන්නේ ලස්සන ගීතයක් අරගෙන මේ දිවංකා වෙල්ලාලගේ අන්තිම ගීතය ගායනා කරන්නේ දෙකට මගේ පෙනුන කෙනෙක් ඔය කුහැඩැත්ති රෝස කැලෙන් මගේ හිතට කඩන් වැටුණු හිත ඇත්ති ලොවම කැමැත්ත ඉල්ලන කෙන මේ අහගන්න ඕනේ අහන්නේ මං ආදරේද සිත් සනසවෝලා සරසවෝලා ආස රහත හීන මගේ පපු කඳ පුරෝලා ඇස් Karakavola, natavavola, sita eth paradike, enna konalola. රැජින ඔබද දිලෙන නලලෙ තිලක තියාලා යන ගමන හැඩය සුමුදු මුවක සිනහ නගාලා ලොවම කැමැත්ත ඉල්ලන මටම ලැබිච්ච එක්කෙන මේ අහගන්න bola, saras bola, asarahat hina mage, papu kanda purola, es karak bola, natav bola, seeta eth paar dige, weda bhangalola. Run salu netaya akaya satuta tiyena tana karadila api gevamu diviya athara maga kanathara novila logama kematta illana matuma labichcha ekkena me ahaganno ben ahanne man adarida sit sanasavola sarasavola asarahata hina mage papu kanda purola, es karakavola, natavavola, sita eta paradige, enna konalola. Thank you, Tashin. Thank you.